බෝලවත්ත මීසම් සහායක ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමාණන් විසින් පවත්වන විශේෂ අධ්‍යාත්මික මෙහෙයත් සමගින් ඔබට මෙතෙන් සිට ඒකාත්මික විය හැකි මගේ අදරම් මෙතා තිදුවේ පුතේ අද අපි සිකුරාදා මේ සවස් යාමය ස්වාමින් වහන්සේට වෙනුවෙන් වැය කරන්නට ගත කරන්නට හදවතට කතා කරව පණිවිඩය සුධාත්මයන් වහන්සේ දුන්න ඒ අදහස ඔබත් මමත් අද දේව වචනේ තුලින් විශාල පණිවිඩ රැසකට අපේ ජීවිත යොමු කරන්න සූදානම් වෙමු දෙවියන් වහන්සේ හැම විටකම ඔබට මට ආදරෙයි ඒක අවමල් රේණුකෙන්වත් අවිශ්වාසයක් තියන්න එපා මගේ අදරම් මිතා තිදුවේ පුතේ අපේ මනුස්ස කන් වලට කියවෙනවා ලෙඩ දුක අසනීපේදී තනිකමේදී අසරණකමේදී දිවියවත් මා ළඟ නැහැ කියලා ඒ කියන කීම සුබදායක නැහැ ඇත්තත් නෙවෙයි ඒක අපේ හිත ඇතුලේ ඇතිවෙන මනස්තාපය එමන්දා හිත ඇතුලේ ඇතිවෙන අධික බය එහෙමත් නැත්නම් කලකිරුණු ස්වභාවය සහ ඊර්ෂ්‍යා සහගත හැඟීමක් නිසා වෙන්න පුළුවන් හේතුව මම කියන්නේ මට වඩා අනිත් අයට දෙවියන් වහන්සේ සලකනවා වගේ පේද්දි මාළගේ දෙවියන් වහන්සේ නෑ වගේ මට ඉබේම කියවෙනවා නමුත් මගේ අදරම් මෙතත් දුවේ පුතේ අපි දන්නවා මේ කොරෝනා වෛරස් එක්ක ඔබත් මමත් මහ පුදුමාකාර විදියට පොරබදින්නේ ඔබ මේ වෙනකොට සමහර විටක ඔබගේ නෑදෑය හිතවතුන් යාළු කොරෝනා වෛරසයෙන් මියදීලා ඇති මේ කොරෝනා වෛරසය එන්න එන්නම මිනිස්සුන්ට මහ තර්ජනයක් වෙලා දැන් බලන්න අලුත් ප්‍රභේද ගණනාවක් ඇවිදilla අප්‍රිකානු රාජ්‍යවලින් තවත් අලුත් ප්‍රභේදයක් ඇවිදilla තව හෙට අනිත් වෙද්දී තව මොන වගේ ප්‍රභේදයන් ඒවිද අපි දන්නේ නැහැ ඒ කියන්නේ මොකක්ද මේ කියන්නේ මනුස්සයට ඔළුව උස්සන්න දෙන්නේ නැද්ද එතකොට දෙවියන් වහන්සේ එහෙනම් මේ වදී හබලාගෙන නිහඬව ඉන්නවද ඔබට සමහර විට හිතෙන්න පුළුවන් මේ වගේ අදහසක් වැරදි නෑ හිතුනට ඇයි දෙවියන් වහන්සේ ඇයි මෙච්චර අපට හිරියර කරන්නේ කියලා තව කෙනෙක් අහන්න පුළුවන් නමුත් මගේ ආදර අම්මිතාති දුවේ පුතේ අපි අහන්න ඕන ප්‍රශ්නේ ඕක නෙවෙයි ඇයි අපි දෙවියන් වහන්සේට කරදර කරන්නේ කියලයි හේතුව මොකක්ද ඔබත් මමත් දෙවියන් වහන්සේට කරදර කරන හේතුව තමයි පාපය මේ පාපය කියන දේ උහුලන්න බෑ දෙවියන්ට විශේෂයෙන් මිනිමැරීමේ පාපය කාමිත්‍යාචාරය මේවා හරි භයානකයි මේ ලෝකේ සැපක් කියලා හිතන කෙනෙකුට සමහර විට తాවකාලිකව විනාඩි ගණනක සතුටක් ලැබෙන කෙනෙකුට ඉතිරි මුළු කාලෙම දුකෙන් ගත කරන්න වේවි යාඥාවට හුරු කරගන්න බැරි නම් තමන්ගේ ජීවිතය ලොකු මනස්තාපයකට කැඳවන්නට වෙනවා ඒ නිසාද අපි ශුද්ධ ආත්මයන් වහන්සේට ආයාචනා කරමු අශුද්ධ වූ අපගේ කල්පනාවන් ශුද්ධ වූ කල්පනාවන් බවට පත් කරන්නටත් අපගේ අශුද්ධ සිතුවිල්ල සියල්ල ස්වාමින් වහන්සේ තුල පරිශුද්ධ කරන්නට ඒ පරිශුද්ධ ආත්මයන් වහන්සේට අපි ආයාචනා කරන්නට ඕන. ඔව් කියනු ස්වාමිනී ඔබ වහන්සේගේ පැමිණීම අපගේ අපේක්ෂාවයි. අපි බලා සිටිනවා. අපගේ හදවත් ශුද්ධ වූ හදවතක් බවට පත් කරගන්නට ඔබ වහන්සේගේම ඒ ආලේපණයෙන් දෝවණය කරගන්නට එවිට අපගේ පවිතු අදහස් දුරින් දුර වෙන අපි ඔබ වහන්සේ ළඟ වෙන ස්වභාවයක් ඇති කරගන්න නිසා ශුද්ධ ආත්මයන්නි වඩින්න ඔබ වහන්සේගේ බලය රැගෙන වඩින්න එදා ලෝක ආරම්භයේදීම ඒ ජල මතුපිට සැරසරු ඒ ශුද්ධ ආත්මයන් වහන්සේම අදත් මේ මිහි පිට මේ මතුපිට සැරිසරනවා අපි ඉඳ දෙනවද නැද්ද උන්වහන්සේ ජීවත් වෙන්න ඒ තීරණ ඔබගේ මගේ එනිසා අපි ආයාචනා කරමු ඒශුදෝ ආත්මයන් වහන්සේට කියමු ජීවනයේ සම්විධානනේ වඩින්න ජීවනයේ සම්විධාන ජල මතු පිට සරණා Shudhatma Yarani Shudhatma Yarani Shudhatma Yarani
සහනය දෙන සමීතා අප තුල වැඩ සිටිනා සත්වරම් රැගෙන වඩිනු මැනවි සමිදේ මගේ අද අම්මේ තාත්තේ දුවේ පුතේ පාපය කියද්දී අපි නිතරම අපගේ හදවතින් අහන්න ඕන දේ තමයි මට සුදුසුයි කියන හැමදේම හොඳ දෙයක් නෙවෙයිනේ ඔබ කල්පනා කරලා බලන්න හරියට පුංචි දරුවෙක් ලස්සනයි කියලා කෑ ගැහුවොත් එම දෙලිපිහක් කිල්ලලා තාත්තා කෙනෙක් ඒ දෙලිපිහ අතට දෙයිද දරුවගේ හේතුව දරුවට ආස වුණාට දරුවගේ ඇස්වලට සන්තෝෂයක් ලැබුණට තාත්තා දන්නවා මේක භයානකයි කියලා මෙන්න මේ හා සමානයි දුරපරික්ෂාව කියන දේ දෙලිපිහිය ඔබගේ මගේ අතට දීලා අපි කරන්නේ මොනවද කියන එක තීරණේ කාගේද තමන්ගේමයි යම් පාපයක් කරනවා නම් මම ඒකට වන්දි ගෙවන්නෙත් මමයි ඒකට පංගුකාරය වෙන්නෙත් මමමයි අපි හුඟක් කාලවලට සූදානම් වෙනවා මගෙන් වැරදක් සිද්ධ වුණාම අපි ඒක සැහැල්ලුවට පත් කරගන්නට කියනවා මේක මේ වැරද සිද්ධුනේ අන්න අහවල් දේ හිඳයි නැත්නම් අහවල් කෙනා නිසායි මෙහෙම වුණේ නැත්නම් මම මෙහෙම කරන්නේ නැහැ මෙන්න මේ වගේ නිදහසට කාරණා අපි හුඟක් හොයනවා හැබැයි Tamanṭa වාසි වෙනවා මිසක් Tamanṭa අවාසි වෙන නිදහසට කාරණා කියන්නේ නැහැ කවුරුවත් පාපේ ස්වභාවය මොනෝකයි ඒ නිසා මේ කිනිගෙන දැවෙන මේ ලෝකයේ තුල අපට යසායා මෙන්න මෙහෙම කියනවා යසයි 49 බලන්න 8 සමිදානෝ මෙසේ වදාරණසේක සුදුසු කාලයේදී මම නුඹට පිළිතුරු දී කැළවීමේ දවසේදී නුඹට උපකාර කරන්නෙමි මම නුඹ ආරක්ෂා කර නුඹ මගින් සියලු මිනිසුන් සමග ගිවිසුමක් කරන්නෙමි දැනට පාළු වී ඇති නුඹේ දේශය නැවත උරුම කරගන්න මම නුඹට දෙන්නෙමි මගේ අද අම්මේ තාත්තේ දුවේ පුතේ මේ කාලය ගැන කල්පනා කරද්දී අපි හැම කෙනෙකුටම දැනෙන දෙයක් තමයි බලන්න දේශය සම්පූර්ණයෙන්ම මිනිස් වාසයෙන් ටිකක් ඈත් වෙලා වගේ පාරතොටවල් අපේ පෞද්ගලික ගමන් බිමන් තිබුණට පෞද්ගලික ගමන් බිම යන්න කාලයක් නෙමෙයි කොරෝනා වෛරස් එක පැත්තකින් තවත් දරුණු උණක් හැමතැනම පැතිරීගෙන යනවා ඒ විතරක් නෙවෙයි තවත් හිතාගන්න බැරි තරමේ ලෙඩ දුක් අසනීප අමාරුකම් රසක් වෛරස් හැටියට අප ළඟම අපේ දෙපා මුල අපේ දෙයත් ළඟ අපේ මුව නාසය ළඟ දැවටෙනවා මෙන්න මේ ව්‍යසනෙන් මෙන්න මේ විපතෙන් ඔබට මට ගැලවෙන්න පුළුවන්කමක් තියෙනවද ඒ ගැලවෙනවා නම් ගැලවෙන්නේ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව තමන් සපයා ගත්තොත් විතරයි
මම ආරක්ෂා වෙනවා විතරක් නෙමෙයි මම අනිත් අයවත් ආරක්ෂා කරනවා මම ගම්මන් බිමන් යනකොට එනකොට මම කෑම බීමක් කනකොට බොනකොට මම යම් තැනකට ගැවසෙනකොට මමගේ සෞඛ්‍ය පුරුද්දත් එක්ක මම අනිත් අයව ආරක්ෂා කරනවා මේක කොයිතරම් මානසික හැඟීමක්ද කියලා හිතන්න අනිත් අයව කොරෝනා වෛරසයෙන් බේරන්න තමන් තුල තියෙන පැහැදිලි යහපත් උත්සාහය දෙවෙනෝසේ ආශිර්වාද කරනවා තමන්ට දෙන්නේ නැහැ ඒ වෛරසේ හොඳට මතක තියාගන්න මගේ ආදරම් මෙතත් දුවේ පුතේ ඔබ තවත් කෙනෙකු ආරක්ෂා කරද්දී ඔබව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා ඔබ එක්කෙනෙක් ආරක්ෂා කරද්දී ඔබ ඒ දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්නේ ඒ නිසා දේව හස්තය මහ පුදුමාකාර ආදරයක් ප්‍රකාශ කරනවා අපිට නමුත් මේ ආදරයෙන් ඈත් වෙච්ච අපි හැම කෙනෙක්ම දෙවියන්ට සමහර විට චෝදනා කරමින් දෙවියන්ට බැනවැදිමින් තර්ක විතර්ක කරනවා ආගමක් නැහැයි කියලා දෙයියු නැහැයි කියලා ජේසු නැහැ කියලා මේ ආදි වශයෙන් ඔබට ඇහිලා ඇති ඒ හිතේ අමාරුවට කියන වචන ඒවට සැලෙන්න එපා ඒ හිතේ අමාරුවට දරා ගන්න බරුව කියන වචන මනුස්ස ස්වභාවය හැමතිස්සෙම Tamanට යමක් ලබා ගන්නටයි අනිත් අයට දෙනවට වඩා Tamanට ලබා ගන්නට Tamanගේ පරපුරට Tamanගේ දරුවන් වෙන්න පුළුවන් තමගේ නෑදෑ කුටුම්බේ වෙන්න පුළුවන් මෙන්න මේවා තමයි ආත්මార్థකාමී සිතුවිලි මෙන්න මේ ආත්මార్థකාමී සිතුවිලි වලින් ලෝකේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලායි තියෙන්නේ අද පරිසරය දිහා බලන්න ඇලදොල ගංගා මුහුද දිහා බලන්න කවුද මේක අපේ දෙයක් කියලා ආරක්ෂා කරන කෙනා තමන්ගේ වැඩේ කරගත්ත අපද්‍රව්‍ය සියල්ල එයාට බාර දුන්නා තමන් අත සෝදගෙන කෙදරාවා මෙන්න මේ ස්වභාවයෙන් නෙවෙයිද අපි මූදකට ගියත් කලපුවකට ගියත් ගංගාවකට ගියත් කඳු මුදුලකට ගියත් වෙනත් චමත්කාරජනක තැනකට ගියත් අපි කරන්නේ ඒ පරිසරය ලස්සන කරනවද එතකොට ඒ පරිසරය විනාශ කර දානවද සුන්දර පරිසරයක් අසුන්දර කරන්න ඔබට මට පුළුවන් හැබැයි අපි හැම කෙනෙක්ම කරන්නේ සුන්දර පරිසරය අසුන්දර කිරීමයි सुंदर मनुष्याट सुंदर हितन्न पुलुवंकम तियेद्दी कलात्मक मनुष्याट कलात्मको हितन्न पुलुवंकम तियेद्दी लाभ प्रयोजने गेन हितलिवरेला हुगाक वेलावट करन्ने अपि तमंगे वेडे तमंट एति आयतिय तमं उदुरागेन ए काबासिनिया करला विनाश करला तव केनकुट बलन्नवत हितेन्ने नति विदियट तमं वेड सलस्स गन्नवा हरियनिकम मेक पोदु वेसिकिलियक वगे ඔබ පොදු වැසිකිළියකට ගොඩ වුණාම පොඩ්ඩක් බලන්න මොන වගේ හැඟීමින්ද එයා කටයුතු කරලා තියෙන්නේ කියලා. තමන් විතරයි ඒ පාවිච්චි කරන්නේ. තමන්ට හිතු තැනක ඕන දෙයක් තියලා දාලා එන්න පුළුවන් සෝදන්නේ කරන්නේ නැතුව. දෙවනි කෙනා එනකොට මූ නැබුල් කරගෙන කට උල් කරගෙන ඒකට අතුල් වෙන්නේ නැහැ වහගෙන. එයි මේ. තවත් කෙනෙක් ගැන ඔම හිතලා නැහැ. මම මගේ වැඩේ විතරයි කරලා තියෙන්නේ. ඒකත් හරියට නෙමෙයි කරලා තියෙන්නේ. මෙන්න මේ වැරද්ද මගේ අදරම් මෙතත් දුවේ පුතේ මුළු විශ්වයටම ලොකුවට රැව්පිලි රැව් දෙන ප්‍රශ්නයක් වෙනවා සුභා ධර්මයේ තියෙන අපිට දායාද කරලා තියෙන සැප සම්පත් සියල්ලක්ම මේ වායු ගෝලයේ එම් පිටින්ම මොන තරම් වස්තුවක්ද මොන තරම් සැප සම්පතක්ද නමුත් මේ හැම දෙයකටම මිනිසයා විසින් කරන මහා විනාශකාරී දේවල් ගස් කොළන් කපලා කාන්තාර බවට පත් කරලා කොන්ක්‍රීට් වනාන්තර කරලා මේ පරිසරයට ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් මොන තරම් එකතු කරනවද යන්ත්‍ර සූත්‍ර කියන්න පුළුවන් වාහන කියන්න පුළුවන් විලක් දෙයක් කියන්න පුළුවන් ඒ අපේ සංවර්ධනය කියලා කිව්ව හැකි එහෙමනම් සංවර්ධනය කියන්නේ පරිසරය විනාශ කිරීමද ඒ නිසා මගේ ආදරම් මෙතත් දුවේ පුතේ අපි මුළු පරිසරෙම සමාව ඉල්ලමු විශේෂයෙන්ම ගහකොළ සතා සිව්පාව ඇල දුල ගංගා මහමූද කලපුව අපි වැඳ වැටිලා සමාව ඉල්ලන්නට ඕන අපි ලොක්ක කියලා හිතේ තියාගෙන ඒ අයව පාවිච්චි කළා හරියට Tamanට ඕන විදියට ඒ නිසා මුළු හදවතින්ම ඒ පරිසරයෙන් සමාව ඉල්ලමු ඒ විතරක් නෙවෙයි Tamanට පෙළෙන සහෝදරයා සහෝදරිය ඒ විදියට කල්පනා කරන්නේ නැතුව අපි කරපු කීප කොච්චර දේවල් තියෙනවද මේ හැම දෙයකින්ම මගේ ආදරම් මෙතත් දුවේ පුතේ අපි හැම කෙනෙකුටම කියන්නට ඕන මට සමාවෙන්න කියලා මේ වෛරසය එන්න එන්න වැඩි වෙද්දී
ඔබ මගේ හිතවල තියෙන වෛරය වෛරසයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වෛරය වැඩි වෙනකොට වෛරසය වගේ නෙවෙයි මහා භයංකර ප්‍රතිඵල දෙන්නේ. සමහර විට මේ වෛරසය තව අවුරුද්දක් දෙකක් තුනක් වෙන්න පුළුවන්. හැබැයි අපේ හිතවල ඇතිවන වෛරය කවදාවත් අවුරුද්දකින් දෙකකින් තුනකින් නවතින්නේ නැහැ. පරම්පරා ගණනාවකට ඈතට යනවා. ඒ නිසා ඉල්ලමු ස්වාමිනෝසගේ ඒ සමාව ප්‍රේමයේ ජීවත් කරවන්න අපට වරම් දෙන්න කියලා බලගතුල සෙල්ලමින් අපි කියමු සමිඳුනි ඔබ වහන්සේගේ ආදරය අපට නැවත දෙන්න ඔබ වහන්සේගේ ඒ සමාව මුළු පරිසරයටම මුදා හරින්නට මුළු පරිසරෙම යහපත් කරන්නට මගේ සිතුවිලි සුවපත් වේවා කියලා මුළු හදවතින් මේ ගීතිකාවත් එක්ක එකතු වෙමු बरमा दिवत नुदमा सिप वलंद गता याद मीमा असर नहीं असर संपत सोया सोया एही मवन सीला एकम संपत उबम पमनाई मावत हागता याने निवा असर नाई कंदुलले मतुने कुसट किनी दनिला पिया नन्मके सितट नगुने दिलिन देखुदा पिया निमा असर नहीं මගේ අතර මෙතනදී දුවේ පුතේ බලන්න උත්පත්ති 1 25 වෙනි වගන්තිය මොකද්ද කියන්නේ මෙසේ උන්වහන්සේ විවිධාකාර වනමුරුකයන්ද ගව මහේෂයන්ද උරගයන්ද පොළවින් ඉපද වූසේක එය මනහර බව දෙවෙන් වාසේ දුටුසේක අදර අමෙතනදී දුවේ පුතේ යහපත අනන්වන දෙවෙන් වහන්සේ වෙතින් අයහපත් දෙයක් නික්මෙන්න බෑ යහපත් බව දකින්ව දෙවෙන් වහන්සේ ලෝකේ මවන්දි සෑම දවසකම ඔබ අරන් බලන්න සුදු බයිබලයේ තුල
උත්පත්ති පළමු පරිච්ඡේදෙම කියනවා දෙවනාසේ ලෝකේ මවන්නේ කොහොමද කියලා. මේ හැම දෙයක්ම මවලා වචනකින් කියනවා ඇති වේවා වෙන් කෙරේවා. මෙන්න මේ වගේ වචන වලින් විතරයි දෙවනාසේ මවන්නේ මවලා මහා පුදුමාකාර විදියට දකින්න මනහර බව. මෙන්න බලන්න උත්පත්ති 1:26. ඉන්පසු දෙවියන් වහන්සේ අපගේ ස්වરૂපය අනුව කවුද මේ අපගේ කියන්නේ දේව දිය සුදු ත්‍රිත්වයට අපගේ ස්වરૂපය අනුව අපේ සමානත්වයට මනුෂ්‍යා මවමු මහමූදේ මසුන්ද අහසේ පක්ෂීන්ද ගව මහේෂයන්ද මුළු පොළොව තලයේ සියලු වන මුර්ගයන්ද පාලනය කෙරේවායි අනකලසේක. මගේ අද රම්මිතාති දුවේ පුතේ බලන්නකෝ දෙවියන් වහන්සේ මවන්නේ මේ මිනිස්යව අවසානයේට. ඒ කියන්නේ අවසානයේට මවන්නේ ඇයි? අවසානයේට මවන්නේ හොඳම දේ, වටිනාම දේ. තමන්ගේ ස්වરૂපයක් තිබුණද ඒ සතාසි උපාවට? තමන්ගේ සමානකමක් තිබුණද ඇහැල දොළ ගංගාවන් වලට? කිසි තැනක තිබුණේ නැහැ. සුදු බයිබලෙ කොහෙවත් කියලා නැහැ. සතුන්ගේ ඒ ස්වභාවය දිහා දැකලා සතුන් මනහර වුණාට අපි වගේ හරියට අපිට සමානයි කොහෙවත් නැහැ. ඇයි ඒ දෙවියන් වහන්සේට ඒ සමානත්වයේ දෙන්න උනේ නැහැ ඒ සතාට, ඒ සිව්පාවට, ඒ ගංගා ඇලදොලට? නමුත් තමන්ගේ ස්වરૂපය අනුව මිනිසාව මවනම මිනිසාව මවල මොකද කරන්නේ? පුරුෂයා සහ ස්ත්‍රිය වශයෙන් ඔවුන් මවනම. මගේ අදරම් මෙතතේ දුවේ පුතේ දිව්‍යන් වහන්සේ අපට දුන්න එක්තරා ආරාධනාවක්. මොකද්ද මේ ආරාධනාව? ආරාධනාව තමයි නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනේ වී පොළව පුරා පැතිර ඒ යටත් කරගන්න. මූදේ මසුන් කෙරෙහිද අහසේ පක්ෂීන් කෙරෙහිද පොළවේ සැරිසරන සියලු සතුන් කෙරෙහිද බලය පවත්වන්නයි ඔවුන්ට වදාළසේක. මගේ ආදරම් මෙතතේ දුවේ පුතේ දිව්‍යන් වහන්සේ මෙච්චර ආදරෙයිද අපිට? දෙවනසේ මෙච්චර මිනිසයට ආදරය කරනවද? කිසිම සතෙකුට මේ ආරාධනාව කළේ නැහැ නේද? මිනිසයට වඩා ලොකු සත්තු ඉන්නව නේද? අලියැත්තු, ජිරාප් වෙන්න පුළුවන්. ඊටත් වඩා බොහොම ශක්ති සම්පන්න අශ්වය වෙන්න පුළුවන්. විවිධ සත්තුන් ඉන්නවා. හැබැයි මේ එක සතෙකුටවත් මේ කියපු දේ නම් කියලා නැහැ දෙවියන් වහන්සේ. ඔවුන් මැව්වා විශාලත්වයට වෙන්න පුළුවන්, ශක්තියට වෙන්න පුළුවන් ඕනම දෙයකට. හැබැයි දෙවියන් වහන්සේගේ සමානකම, සමානාත්මතාවය ඒක තිබුණේ නැහැ. ඒ වගේ නැති හින්දා තමයි සතුන්ට ආත්මයක් නැතුව ගියේ. ඇයි දෙවියන් වහන්සේ මිනිසයාට විතරක් ආත්මයක් දුන්නේ? ඒ දෙවියන් වහන්සේ වෙතට නැවත එන්න ඕන හින්දායි. සතෙක් සිව්පාවෙක් දෙවියන් වහන්සේ වෙතට නැවත යන්නේ නැහැ. උන්ගේ කාර්ය ඉවරුනෙන් පස්සේ වර්ගය බෝ කළා, උන් මැරලා යනවා. ඒ පැටවුන් නැවත වතාවක් උන් බෝ කරලා පැටව උන් මැරෙනවා. ওই විදියට ලෝකේ පවතිනවා. හැබැයි මිනිස්යාට විතරක් මේක විශේෂත්වයක් තියෙනවා. මිනිස්යෝ කියලා කියන්නේ කාලබීලා සතුන් වගේ තමන්ගේ වර්ගය බෝ කරලා මැරලා යන එකට නෙවෙයි. ඒක සතාගේ ස්වභාවය. සතාට වඩා ඉහළින් මනු සතා කියලා කියන්නේ මිනිස් සතා කියලා කියන්නේ මනස උසස් වූ සතා. සත්තුන්ගෙත් ඉහළම සතා. එහෙනම් මේ සතාට මොකද කරන්න කියන්නේ? මේ සතාට කියනවා දෙවියන් වහන්සේගේ සමානකමටයි මවලා තියෙන්නේ. ඒ නිසා ඔබ නැවත මංගාවට එන්න ඕන කියලා දෙවියන් වහන්සේ ඉල්ලනවා. මගේ අදරම් මෙතතේ දුවේ පුතේ. ඒ නිසා ඒ බලවත් වූ ස්වාමින් වහන්සේට අපගේ බලවත් වූ විශ්වාසයෙන් ප්‍රශංසා කරමු. ඒ ඉහළ අහසයි පහළ පොළොවයි මේ තුල මැවු මහා පුදුම දේවල් නහසගේ මහා ලස්සන චමත්කාර ජනක තමන්ගේ අද්දකින් ලස්සන කරෝ පුදුම මැවිලි ගොඩක්. මේ හැම දෙයක් තුලම අපි ස්වාමින් වහන්සේ ස්තුති ප්‍රශංසා කරමින් අපි ගායනා කරමු. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සමදාම මට පේනවා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සමදාම මා දකිනවා.
දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සමදාම මට පේනවා ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ අමිතාති දවේපතිය අද අපි සුදු මතයතුමාගේ සුවිශේෂයේ පස්වන පරිච්ඡේදයේ 17 ඉඳලා ඉදිරියට කියවමු. දෙවන වංශයේ ඔබටත් මටත් මහා පුදුමාකාර විදියට ආදරය කරන බව අපි දැනගත්තා. දෙවන වංශයේ අපව අතහැරලා නැහැ. අපත් එක්කමයි. දෙවන වංශයේ දා මෝසෙස්ට දුන්න පොරොන්දුව ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව මොකක්ද? යාවේ දෙවියන් වහන්සේ විදියට මේ ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශයට ගෙන යනකොට මම නුබලා සමග සිටිමි. මම නුබලාගේ සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නෙමි. යසායා, සකීල්, ජෙරමියා, දානියෙල් හරි පැහැදිලිව කියනවා අපිට. දෙවියන් වහන්සේගේ ආදරය මහ පුදුමාකාරයි. බලන්න නව ගිසුම වෙනකොට මෙසියස් හැටියට ජේසු මේ ලෝකෙට ආවෙලාවේ පිළිගත්තද ජුදා මිනිසුන් මේ මෙසියස් කියලා. ඒකට පුදුම වෙන්න ඕනේ නැහැ. ඔබත් මමත් හිරියනම් අපිත් ඔහම තමයි. අපිත් කැරලි ගහන්න එකමුතු වෙනවා වාසියක් ලැබෙන තැනකට. දෙවියන් වහන්සේ නෙමෙයි වෙන කවුරුණත් කමක් නැහැ. සල්ලි වලට විකුණන්න, සල්ලි වලට ගන්න පුළුවන් නම් ඒකටත් අපි සූදානම් වෙලා හිටියේ. නමුත් මගේ ආදරම් මේ තාත්තේ දුවේ පුතේ ස්වාමීන් වහන්සේගේ ඒ පණිවිඩය හරි පුදුමාකාර විදියට ඔබගේ මගේ හිතවලට අද කතා කරනවා. අපි දැන් සුදෝසු විශේෂයට සවන් දෙමු. සුදු මතයතුමාගේ සුවිශේෂයේ පස්වන පරිච්ඡේදයේ 17 ඉඳලා 20 දක්වා මම ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරනු පිණිස ආවිමි නොසිතන්න. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමට සැබවින්ම මම ඔබට කියමි. අහස හා පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවි නොයන්නේමය. එබැවින් මේ ආඥාවලින් සුළු එකක්වත් කඩකරන හා කඩකරන ලෙස මිනිසුන්ට උගන්වන කවුරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයේ ඉතා සුළු යැයි කියනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින, ඒවා උගන්වන කවුරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යැයි කියනු ලබන්නේය. මන්ද ඔබ ධර්මිෂ්ඨ කමින් විනේදරයන්ද පරිසිවරුන්ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නේ යැයි මම ඔබට කියමි. වදාළසේක. ගැලවීම දායක සුභාරංචිය එසේය. ක්‍රිස්තුනී වහන්සේට ප්‍රශංසා වේවා. අපි කියමු ශ්‍රී වචනයනි වඩින්න අපව සූපත් කරන්න කියලා. වචනයානු ජීවත්
दुबल वो मगे जीवित बलवत् करन्ना वो श्री वचन यानने उबगे बलकतु श्री वचन मा अवति करन मे हो रावे मागे हदवत मुलु मनिम्म स्पर्श कल मैना स्वामी ने श्री वचन यानो शुद्ध स्वामी उबगे बलकतु श्री वचन मावित वडिन मे हो रावे मा सुपत कलमेन मगे जीवित वेनसक कलमेन स्वामी जीवमान स्वामीन वहांसे तुलमादायबर मेतात्तिदुवे पुते ओब में सवंदुन्न सुदो सुविशेष सुदो मातेतुमागे सुविशेष इगन्नीम गोडक अस्से दालतियेन्ने मे कियवीम अपि दन्नवा जेसुस हबै गुरुवरेक् कियला ए गुरुवर भावे गुरुकम बोम पहदिलिवम अधिकारी बलयक् यटते करपु बव अपट सुदो सुविशेष कियवनकोट तेरेनवा दिवनवंशे मुलिम मनुष्य मेव्वट पस्से मे मनुष्याट दुन्नु दीमनादिहा बलनकोट मट मेन्न मेहेम हंगीमक् एति वेला तियेनवा दैन बलन्न लोके हेम देयक्म पवतिन एक्तरा सिद्धांत देखक् मट पेनवा पलमेनि सिद्धांते तमयि आकर्षणे कियन एक अट्रैक्शन कियन एक बलन्न ग्रहलोक एकिनेक आकर्षणे वेमिन कक्षतले गमन करनवा ए विश्व गेन अपिट लोको अबोधयक् लबागन्न पुलुवन् तनक् इतल बलन्न अपे गेदोरोल् गेन स्वामी पुरुषया बाहर्यावट अट्रैक्ट् वेनवा एम नत्तं आकर्षणे वेनवा स्वामी पुरुषया बाहर्यावट बाहर्याव स्वामी पुरुषयाट अम्मा तात्तट तात्ता अम्मला दरुवंट दरुवो अम्मला तात्तलाट नैदायंट बलन्न मे अट्रैक्शन एक मे आकर्षणय नैतुव गियोत् मोकद वेन्ने दिव्यन वहां से के सैलस में एक कोटा सकता मैं आ आकर्षण है कि ये निक मैं आकर्षण है तो कि गमम उलल कागन ना निका आप हितो में न मिहम दया वेन न है न मुत हितो वेन वाई किला एक ग्रहाय किन्नमा मैं ग्रहाय ट आकर्षणे वेन न कहमति न है दें मामा कहमति न है आवल ग्रहाय ट ये अत्यक मां आकर्षणे वेन न किला हितो हितु वो ये ग्रहाय तन इंद बै खड़ाने बैठे नोड़ पलोट मैं न मैं हा समान है पौल जीवित गेनकोट उब ग्रहयान दिन इकटेकुला आकर्षणी गमंकर मे दर्वकिन कक्षतले वटे अतरीनोत्तेम मट मगे पुरुषा के वडकने मगे वैश्व के मट अति वडकने अतरियुत मुकद वेन्नी अर कक्षतले कड़ागन वेटेन कातेक्कद दर्वोत्तेक्कमाय वेटेन्नी दिव्यन्वास मवलती हेटि बलन्न महापुदुम आकर्षण मेव मेके लुकुम आकर्षण तमे गुरुत्वाकर्षण मे गुरुत्वाकर्षण बलेहिंद तमय अपे मे विश्वे गुड़ाक देवल पवती मे वेदे
බලන්න මොන තරම් ආකර්ෂණයක්ද තියෙන කියලා ගහක ගෙඩියක් ගහකට කොළයක් ගහකට පොත්තක් මොන ආකර්ෂණයක්ද තියෙන්නේ ඒ ආකර්ෂණේ ඉවත් වෙන්න කොයි වෙලාවටද ඒ ගහේ ඉන්න ඕන නැහැ කියලා දැනගත්තාම හිතන්න ගෙඩියක් හට අරගෙන පැහිලා ඉදිලා ඔන්න නැට් බුරුල් කරන්න පටන් ගන්නවා ආකර්ෂණය මිදිලා තවත් තැනකට ආකර්ෂණය වෙනවා කොහෙද පොළවට ආකර්ෂණය වෙනවා පොළවේ ගුරුත්වාකර්ෂණයට ඒක ඇද ගන්නවා මෙහෙම බලපුවාම මට කියන්න ආකර්ෂණය කියන ඒ සිද්ධාන්තේ නැති තැනක් හැම තැනකම ඔබ කියවි අභ්‍යවකාශයේ ආකර්ෂණය නැහැ කියලා පා වෙනවා කියලා හැබැයි පා වෙන්නේ එක්තරා රිද්මයකටයි ඒ පා වෙන මගේ දෙවනි සිද්ධාන්තේ මම ඔබට කියන්නම් ඒක ඒ නිසා ආකර්ෂණය කියන එක හැම හේකම හරිම පැහැදිලි ඕනම දෙයක් අරන් බලන්න එකිනෙකට යාවීම තමයි ආකර්ෂණය කියන්නේ එකිනෙකට ඇද ගැනීම තමයි ආකර්ෂණය කියන්නේ මේක දෙවියන් වහන්සේ හරියට අර සුද්ධෝ ත්‍රිත්වයක තුල ආකර්ෂණයක් වෙලා තුන් දෙනා එක්කෙනෙක් වෙනවා වගේ වැඩක් බලන්න දෙවන සිද්ධාන්තයේ මම දකින රිද්මය මේ ලෝකේ පවතින දෙයක් තියෙනවා රිද්මය කියලා එකක් මොකද්ද රිද්මය කියන්නේ රිද්මයේ වර්ග දෙකක් අපිට තියෙනවා එක රිද්මයක් තියෙනවා අපිට රේඛා වලින් කියන්න පුළුවන් තව රිද්මයක් තියෙනවා ශබ්ද වලින් කියන්න පුළුවන් හිතලා බලන්න මේ ලෝකේ ඕනම දෙයක් ගන්න ඔබ ගහක් නැත්නම් ගහක කොළයක් අරන් බලන්න කොළේක තියෙන රිද්මය බලන්න සමහර කොළ දිගටි සමහර කොළ හරියට නැවිල නැවිල කෑලි කෑලි කැඩලා ගිහලා ගස් ලැබු කොළයක් ගැන හිතලා බලන්න ඒකේ තියෙන හැඩය බලන්න ඒකේ තියෙන රිද්මය බලන්න කොළේක කුඩා ලොකු මිසක් එකම රිද්මයේ තියෙන්නේ කොස් කොළේකයි අඹ කොළේකයි තියෙන රිද්මය බලන්න බෙට්ටි කොළයක් කොස් කොළේ කියන්නේ දිග කොළයක් අඹ කොළේ කියන්නේ නමුත් ඒ හැම කොළේකම තියෙන්නේ එකම රිද්මයක් මිනිස්යන් දෙහා බලන්න පොඩ්ඩක් අපේ අතපය ඇස් කන්නාස පොඩ්ඩක් අරන් බලන්න ඒවල තියෙන හැඩය බලන්න රිද්මය පොඩ්ඩක් බලන්න මේ හැම එකක්ම දෙවියන් වහන්සේගේ දෑතේ තිබිච්ච දේවල් දෙවියන් වහන්සේගේ දෑතේ තිබුණ රිද්මය කියලා දෙයක් ඒක පරිසරයේ උදාහැරියා එහෙම නැත්නම් මුළු විශ්වයට සම්පූර්ණම දුන්නා උන්වහන්සේ මෙන්න මේවා තමයි ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබේ මගේ ජීවිතයට දෙවියන් වහන්සේ ආදරය දක්වන හැටි දැන් බලන්න ශබ්දයේ කියන එක ශබ්දයේ තියෙන මේ භාෂාවන් තියෙනවා අපිට දැන් භාෂාවක් නිසා තමයි අපිට ලොකු දේවල් ගැන හිතන්න පුළුවන් වෙන්නේ ඒකත් රිද්මයේ කොටසක් දැන් අපි මේ කතා කරන භාෂාවේ රිද්මයක් තියෙනවා බලන්න අකුරු වල ශබ්දය වචනවල ශබ්දය වචනවල රිද්මය ඒ හැම එකක්ම සටහන් වෙනවා මේවා දෙවියන් වහන්සේගේ දෑතින් භාෂාව මිනිසා නෙවෙයි හැදුවේ එම් සංගීතය කියන්නේ මේ ශබ්ද වලින් එන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක් මිනිසාගේ නෙවෙයි මිනිසා කරේ දියුණු කරන එක විතරයි එහෙමනම් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මේ විශ්වයේ තුලටම දෙවියන් වහන්සේ මහා පුදුමාකාර විදියට ආදරය කරලා තියෙනවා කිසිම කෙනෙකුට කියන්න බෑ දෙවියන්වන්සේ මට නම් ආදරය කරලා නැහැ දෙවියන්වන්සේ මට නම් හැකියාවක් දීලා නැහැ මගේ ආදර අම්මයා තාත්තේ දුවේ පුතේ හිතන්නවත් එපා කියන්න නම් මට කිසි දෙයක් දීලා නැහැ දෙවියන්වහන්සේ කියලා හිතන්නවත් එපා හිතන තරමට ඔබ වැඩි වැඩියෙන් ලබාගෙන තියෙන බව මතක තියාගන්න අද ඒකයි සුදු සුවිශේෂයෙන් අපිට සුදු මතයතුමා කියන්නේ ජේසු මේ ලෝකෙට ආවේ මෝසස්ගේ නීතිය ව්‍යවස්ථාව එම නැත්තම් දිවසාවලිය සුණු විසුණු කරන්න කියලා පරිසවරු සද්දිසිවරු එදා හිටපු නායක පූජෝ කෑ ගැහුවා. ඇයි? තමන්ගේ බඩවියත රැකගෙන ආපු ඊනියා ආගම් ව්‍යාපාරේ එහෙම් පිටෙම කඩා දමන්නට මේ ජේසු ඉදිරිපත් උනේ. ඇයි එහෙම කරේ ජේසු? ජේසු දැනගත්තා ව්‍යාජ ආගම්කාරයෝ ගොඩක් ඒ කාලේ හිටියා. පරිසවරු විශේෂයෙන්ම තමන් යහපත් කියලා හිතේ තියාගෙන තමන් සුද්ධවන්තයි කියලා හිතේ තියාගෙන දේව වචනේ නාම පුවරු පවා පපුවේ පිටේ ගහලා මන් සන්දිවල හිටගෙන හිටියා අපි හරි සුද්ධවන්තයි කියලා ඒ වගේ අය දැක්කම ජේසු මොකද කියන්නේ නුඹලා සුදුහුණු ගෑ සොහොන් ගෙවල් මගේ අතර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔයිට වඩා තද වචන කියන්න පුළුවන්ද කෙනෙකුට පරිසවරු තරහ ගියා නම් ඒක සාධාරණ නැද්ද හැබැයි ජේසුට ඕන වුණේ පරිසරුන්ව තරහ ගස්සන එකට නෙමෙයි ජේසුට ඕන වුණේ එකම දේ ඇත්ත ඇතිසරින් දකින්න කියන පණිවිඩය දෙන්නයි දේව තාත්තා බලාගෙන ඉන්නේ අපගේ හදවත ඇතුලේ කරන ක්‍රියාවට වඩා
හිතන්න එදා පරිසවරුන් දේව වචනේ තමන්ගේ උරහිස්සල එහෙම නැත්නම් පපුවේ බඩේ ගහගෙන හිටියා වගේ ඔබට මට පුළුවන් කොන්ත හතර පහක් අතේ තියාගෙන ප්‍රාර්ථනා පොත් හතර හයක් අතක් අතේ තියාගෙන පල්ලියේ කණුවක් අල්ලගෙන ඉන්න පුළුවන් සති ගාණක් නමුත් ඒකෙන් කියනවද මම ඇත්තම යාඥා කරන කෙනෙක් කියලා ජේසු විදා අපිට පෙන්눔 කරන්න උත්සාහ කළේ තමන් කරන දේ හිත ඇතුලෙන් පටන් ගන්න කියලා පණිවිඩයටයි හිත ඇතුලේ නැති කිසිම දෙයක් එලියෙන් කරන්න යන්න එපා ඒක තමන් රවටා ගැනීමයි තමන්ට හිතෙන්නේ නැත්නම් යාඥා කරන්න බෑ කියලා යාඥා නොකර ඉන්න හැබැයි තමන් යාඥා කරනවා කියලා පෙන්වන්න යාඥා කරන සිතුවිල්ලක් නැති කෙනෙක් යන්න එපා කිසිම දේවස්ථානයකට කිසිම වන්දනා ස්ථානයකට යාඥා කරන්න ඕන කියලා මේක චාරිත්‍රයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පොඩි ට්‍රිප් එකක් විනෝද ගමනක් වෙන්න පුළුවන් එතනින් එහාට වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ ඒ නිසා දේව වචනය මහ පුදුමාකාර වචනයක් ඒකයි ජේසු එදා කිව්වේ මේ අහස පොළොවක්වත් පහව ගියත් මාගේ වචන ස්පිල්ලක් පාපිල්ලක්වත් එහාට මෙහාට යන්නේ නැහැ ඒ තරමට ස්ථාවරවයි කතා කරේ ජේසු ජේසු ස්ථාවර කතා කරන්න හේතුව මොකද්ද ජේසු දැනගෙන හිටියා සත්‍ය නම් කුමක්ද ඒ හොඳට අවබෝධ කරගෙනයි හිටියේ සත්‍ය ඔබ නිදහස් කරනවායි කියලා කිව්වෙත් ඔන්න ඔකටයි හිතේ ඇතුලේ තියෙන දේ එළියෙන් අපි කරද්දී අපි නිදහස් පුද්ගලය වෙනවා එහෙම නැත්නම් හිතේ නැති දෙයක්ම අපි මවාගෙන කරන්න ගියාම අපි වහල්ලු බවට පත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි බොරුකාරයෝ බවට පත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි වංචනිකයෝ වෙන්න පුළුවන් මගේ ආදර අම්මේ තාත්තේ දිවේ පුතේ ඔබේ මගේ ජීවිතයට දිවෙන් වහන්සේ මෙච්චර ආදරේ කරද්දී ඔබට මට පුළුවන් ද බොරු කරන්න අද සමාජයේ බොරු කරන අය කී දෙනෙක් ඔබ දැකලා තියෙනවද හිතලා බලන්න පෞල් ජීවිතේ බොරු කරන අය කොච්චර ඉන්නවද කියලා අද මේ ලංකාව ගැන අරන් බලන්න ඔබේ ගම ගැන හිතලා අරන් බලන්න අපි අනිස්තය විනිශ්චය කරන්න යන මොන් නෙවෙයි හැබැයි අපිට පැහැදිලිව පේනවා තමන්ගේ ආදරවන්තයා ඉන්නකොට තමන්ගේ බිරිඳ නැත්තම් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉන්නකොට ඒ පුද්ගලයාගේ හැසිරීම රටාව එයා තවත් කෙනෙක්ගේ හිත ඇතුලේ ජීවත් වෙන බව සමහරට විතාක්ෂණික මෙවලම් නිසා වෙන්න පුළුවන් ෆෝන් එක හුඟක් දිනේකුගේ ආරක්ෂාවට තිබුණට තමන් විසින් විනාශ කරගන්නට පුළුවන් හොඳම මෙවලමක් බවට පත් වෙලා තියෙනවද බලන්න Facebook වලට ගිහිල්ලා මුහුණු පොතෙන් සමහර වෙලාවට සමහර අය අඳුනගෙන අමාරු වෙන්න හැටි ඒ වගේම චරිතයේ කුඩුපට්ටම් කරන්න යම් යම් දේවල් බොරු දේවල් ගොතලා යම් යම් පින්තූරු එඩිට් කරලා බලන්න Facebook එකේ අප්ලෝඩ් කරලා සැරිසරන්න ගියාම ජීවිතේ තනිකරම අමු අමුවේ මරලා දානවා නේද මිනිස්සුන් ඒව දැකලා වහබිව මිනිස්සු කොච්චර ඉන්නවද ඒ නිසා මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ දෙවියන් වහන්සේගේ වචනේ අපි විශ්වාස කරාට අපි අනිත් අයගේ වචන විශ්වාස කරන්නේ නැහැ ඒ අය ගිවිසුමක් කරලා කිව්වත් මම මෙහෙම කරන්නම් කියලා ඊට පහුදායක වෙනස් කරන જાතියේ මනුස්සයාගේ හැටි ඔන්න ඕකයි නමුත් ජේසුගේ වචනේ දෙවියන්ගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ එදා කිව්ව වචනේ අදටත් හෙටටත් හැමදාටත් කියලා කිව්වේ ඒකයි ඒ නිසා ඒ වචනේ අපිට දාලා යන්න එදා පේදුරු තුමා කිව්වා හරි පැහැදිලිවම අනේ ස්වාමිනී ඔබ වහන්සේව හැරදාලා අපි කොහේ යන්නද ජීවමාන වචනේ ඇත්තේ ඔබ වහන්සේ වෙතයිනේ මෙන්න මේ අත්දැකීම අද රම්මි තාතේ දුවේ පුතේ ඔබට මට තියෙනවද දේව වචනේ හරි ප්‍රබලයි කියලා ඔබගේ හිතට දැනෙලා තියෙනවද මේ වෙද්දී ඒ නිසා ස්වාමින් වහන්සේ වෙත හැරෙමු පෞල් පිටින් හැරෙමු මේ පෞකාර ලෝකයේ තුල අපි හුඟක් වෙලාවට මේ පෞකාර භාවය ගැන කතා කළාට ඉන් ගොඩෙන්න උත්සාහ කරන්නේ නැති අයයි අනිත්‍යයේ වැරද්ද හොය හොයා අනිත්‍යයට දඬුවම් දීදී තමන් නිදහස් වෙන්න හදන ස්වභාවයක් පේනවා මට නම් මේ ලෝකයේ දෙහා දකිද්දී ඒ නිසා මුල් හදවතින්ම කියමු අපි ස්වාමිනේ වහන්සේගේ ඒ ආදරය තුල අපට ඔබ වහන්සේව හැරලා යන්න කොහෙත්ම තැනක් නැහැ ඔබ වහන්සේ පමණයි මේ මොහොතේ ඔබ වහන්සේවයි අපි සොයන්නේ ඒ නිසා සමිඳුනි ඔබ වහන්සේ අප සමග නැවතී සිටින්න කියලා ආයාචනා කරමු සමිඳුනි ඔබ හැරදා කාවෙත යන්නද මා ජීවනදායක වචනේ ඔබ වේනම් ඔබ වේනම්
හඳුනාගත් දවසේ මගේ සිත ඔබ තුල රැඳුනේ ඔබ හඳුනාගත් දවසේ මගේ සිත ඔබ තුල රැඳුනේ ඔබ පසුපස මා ආවේ මගේ ජීවිතය සොයා ජීවමාන සමිඳේ සමිඳුනි ඔබ හැරදා කාවෙත යන්නද මා ජීවනදායක වචනේ ඔබ වේනම් ඔබ ඔබ හට සියල්ල හැකිවේ මගේ සැනසීමද එයවේ ඔබ හට සියල්ල හැකිවේ මගේ සැනසීමද එයවේ දුබලකමින් මා මිදුවේ මට සෙනෙහස පිදුවේ ජීවමාන සමිඳේ සමිඳුනි ඔබ හැරදා කාවෙත යන්නද මා ජීවනදායක වචනේ ඔබ වේනම් ඔබ වේනම් සමිඳුනි ඔබ හැරදා කාවෙත යන්නද මා ජීවනදායක වචනේ ඔබ වේනම් ඔබ වේනම් සමිඳුනි ඔබ හැරදා අද රම්මිතාදේ දුවේ පුතේ දිවෙන් වහන්සේගේ ආදරය ගැන අපි කල්පනා කළා දිවෙන් වහන්සේගේ වචනේ හැරදාලා අපිට යන්න තැනක් නැහැ කියන දේ අපි පිළිගත්තා ඔව් ඔබත් මමත් හැමදාම පිළිගන්න ඕන දේ තමයි අපේ ජීවිත බාර කරන වෙලාව මේ වෙලාව මුළු පවුලම දෙවියන්ට කැප කරන වෙලාව මේ වෙලාව කොරෝනා වෛරසය අපෙන් තුරන් කරන්න කියලා කෑමරොදන වෙලාවයි මේ වෙලාව මුළු හදවත් තුළින් එකමුතු වෙමු මේ වෙනකොට ඔබගේ හිතවල තරහකාරී වෙන්න බෑ පිළිගන්න හිතන ඒවා තමන්ගේ හදවත් තුළින් නැති කරගන්නට ඕන හදවත සූපත් කරගන්න අපි කොච්චර ඉල්ලුවත් අපිට නොලැබෙන්නේ ඇයි අපේ හිත තද වැඩි අපේ හිත හරිම වෛරින් පිරුණු හිත වෙලා ඒ වෙනුවට මුදුබලෝ හිත ඉල්ලන්න අන් අයව තේරුම් ගන්න පුළුවන් අන් අයට ආදරය කරන්න පුළුවන් එවැනි හදවතක් ඇති කරන උමහන්සේගේ ස්පර්ශය තුළින්ම අපට ඒ දීමනව දෙන්න කියලා දැන් අපි ගායනා කරමු සමීඳුනි මා ස්පර්ශ කරන්න සමීඳුනි මා ස්පර්ශ කරන්න මා බලා සමිඳුනි මා ස්පර්ශ කරන්න මා බලාඉන්නම් මා බලාඉන්නම් මගේ අද රම්මිතාති දුවේ පුතේ මුළු පරිසරයම සුවපත් කරන්න කියලා සතා සිව්පාව ගහකොළ ඉරහඳ තාරකා ගංගා ඇලදොල කලපුව මේ සියල්ලක් තුළටම දෙවෙන් වහන්සේගේ උතුම් ආශිර්වාදය තුළින් මිනිස්සයාට ලොකු සේවාවක් කරන්නට හැකියාව දෙන්න කියලා අපි පරිසරයට යාඥා කරමු. පරිසරය මිනිසයාගේ කුරුළු දෑතින් නිදහස් කරන්න කියලා ඉල්ලමු. විශේෂයෙන්ම ජාවාරම්කරුවන්ගෙන්, කැලෑ කපන්නන්ගෙන්, ඒ වගේම බිම් හරන්නන්ගෙන් මේ හැම කෙනෙක්ගෙන්ම මේ පොළවට, මේ භූමියට, මේ දේශයට සිද්ධ කරන අවැඩ සම්පූර්ණ හදවතින්ම ඒවා තුරන් කරන්න බලය ශක්තිය දෙන්න කියලා ඉල්ලන්න
ජාතියක් ගැන හිතන්න, හෙට දවසක් ගැන හිතන්න, නූපන් දරුවන් ගැන හිතන්න තරමට හිතට ලොකු හයියක් කත්තියක් ඇවිදිල්ල තමන් ජීවත් විලා අනිත් අයව ජීවත් කරවන්නට පාර කපන්නට හැකියාවක් ඇති වෙන්න කියලා විශේෂයෙන්ම පාලකයන්ටත් ඒ වගේම එක එක ආයතනවල කළමනාකරුවන් ඒ වගේම ඒ හැම ඉහළ තනතුරු දරන හැම කෙනෙක් වෙනුවෙනුත් විශේෂයෙන්ම ලංකාවේ කර්මාන්ත ශාලාවන් මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් වැහිලා තියෙනවා ආර්ථිකේ කඩා වැටිලා තියෙනවා මිනිසුන්ගේ සිත්වලට අවිවේකී ස්වභාවයක් ඇති වෙලා තියෙනවා නොසන්සුන් ගතියක් ඇති වෙලා තියෙනවා ඒ වගේම තමන්ගේ මුදල් පසුම්බිය හිස් වේගන යනවා කුස්සිය අඩුපාඩු ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේට බාර කරමු ස්වාමිනේ වහන්සේගේ ස්පර්ශය තුළින් අපට නව ජීවිතයක් නව ආලෝකයක් අත්දකින්න වරම් දෙන්න කියලා අපි ගායනා කරමු සම්විඳුනි මා ස්පර්ශ කරන්න සම්විඳුනි මා ස්පර්ශ කරන්න මා බලා මගේ අදරම් මෙතා තෙදුවේ පුතේ පවුල් හැට එකමුතු වෙලා සෙත්‍රිපෙන් ගුවන් විදුලියත් එක්ක ඒකාත්මික වෙලා ඉන්න මේ මොහොතේදී ඔබගේ හදවතින්ම නැගෙන පෞද්ගල කිල්ලීම් ඇති ගොඩක් තමන්ගේ දරුවන් පිළිබඳව තමන්ගේ අම්මා තාත්තා පිළිබඳව තමන්ගේ ස්වාමි පුරුෂයා එම නැත්තම් තමන්ගේ භාර්යාව මේ හැම කෙනෙක් වෙනුවෙන් යාඥා කරන්න සමාජයට අසනීප වෙලා අමාරුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේම තමන්ගේ ජීවිතයේ ආර්ථික අඩියට වෙලා කර කියාගන්න දෙයක් නැතුව දුකසේ ජීවත් වෙන අය ඇති පවුල් ඇති පුංචි දරුවෝ ඇති ඒ නිසා මේ හැම කෙනෙක්ම පෞද්ගලිකව අපි යාඥා කරමු සුළු මොහොතක් අපි අපගේ පවුල් දෙස හැරිලා අපේ පවුල්වල තියෙන දුක් දුම්මනසේ ස්වාමින් වහන්සේගේ ඒ දෑතට දෙමු අපව මුළුමනින්ම ස්පර්ශ කරන්න ස්වාමිනී ඔබ වහන්සේගේ දෑතේ බලයෙන් ඔබ වහන්සේගේ දෑතේ ශවි ශක්තියෙන් අපව ශක්තිමත් කරන්න ස්වාමිනී කියලා බලගතු ලෙස ඉල්ලමු යාඥාව එතුමනන්නතින් වසර ගණනාවකට පෙර ලියලා තියෙන්නේ ඒ නිසා ඒ යාඥාව බලගතු ලෙස අපි මෙසේ යාඥා කරමු ස්වර්ගීය පියාණනි මේ මොහොතේදී විශේෂාකාරයෙන් ඔබ වහන්සේ අමතමි මා මවුනු ලැබුවේ ඔබ වහන්සේගේ බලයෙනි මා ආශ්වාස කරන සෑම හුස්ම පොදක්ම මා අවදිව සිටින සෑම මොහොතක්ම සෑම පෑකම සෑම මොහොතක්ම ක්‍රියාත්මක වන්නේ ඔබගේ බල පරාක්‍රමය නිසාය දෙවී පියාණනි එම බලයෙන් මා ස්පර්ශ කරන ලෙස බැහැපත්ව ඉල්ලා සිටිමි ඔබ වහන්සේ මා මැව්වේ ශුන්‍යතාවේ තුලින් එබැවින් සත්‍ය ලෙසම ඔබට
मा नैवत मवा वदाल हैके स्वामिनी उबगे स्प्रीतुए बालेन मा पिरे हुआ मैनव मा प्यंतरे ऐति मट अकेपदे इवत कल मैनव कैडुनु बिनुनु दे नैवत पिले सकर कल मैनव अक्रिय शैलयन मुलिनु पुटा दैमुव मैनव संवृत वू सियलु रुधिर नालयन हा शिरावन विवृत कल मैनव मा शरीरे आबादित कोटस नैवत गुड नगुव मैनव सियलु आकार देविली अतिकरण स्थान इवत कल मैनव रोग बोवे कारकयन पहा कल मैनव अति बलवत पियाननी रोग सुव किरीमे हा ओब आदर उनुसुम मा सिरुर पुरा संसरणे वीमट सलसुव मैनव एविट मागे शरीरे ओब वहांसे मवा वदालायुरिन्म क्रियात्मक वन्ने आमेन मगे आदर अम्मेता ते दुवे पुते मे आयुरिन ओब हेमदाम याज्ञा करन्न पौल हेटियट एकतु वेला कोरोना वायरस विरक नोकेट सामे सतुट अति कर सतुट सौभाग्य लंगा कर अपना वश्यकन सियलुम शप संपत्न परसर पूर्ण विनट विशेष मे मे वायुगोले दूषण पिटुदिन्नट अलुत् वायुवाक् अलुत् अहसक् अलुत् पुलवाक् उपहस्यम मेदिहत्कमतुलिंग अपट लबिन्न केल याज्ञा करम उबगे हेमयाज्ञाकुदीम मतक्रन्न विशेषम उबगे दरुपौल गन वितरक्म नेवे उबान्नय विनुनु त्याज्ञा करन्न मोद कोरोना वायरसय अद नत्ते कोई गमेदि कला उबगेन अहुवतेन उत्तरयक अपिट कियन्न तियन्ने किसिम गमक नेहे हेम गमकम कोरोना पेतिरला तियेनवा एत एक पौलत देकक नेवे अपिट गणन करन्न बेरि तरमट अहुमुलुल हेंगिला इन्नय इन्नवा අපි සංඛ්‍යාලය කරන දකින්න ගන්න නෙවෙයි මගේ අදරම් මිතා තෙදුවේ පුතේ ඇත්ත ගන්න ඒක පොඩි සංඛ්‍යාවක් විතරයි හැබැයි ඒ සංඛ්‍යාව පිටුපස්සේ මහ විශාල පිරිසක් ඉන්නවා කොරෝනා වෛරසය නිසා කාලේ මියදෙන ඒ වගේම තමන්ට කොරෝනා කියලා දන්නේ නැතුව තමන් මැරෙනවා විතරක් නෙමෙයි ඒක අන්නයටත් බෝ කරනවා දන්නේ නැතුව මේ හැම දෙයක් වෙනුවෙන්ම යාඥා කරන්න ඔබ හැම කෙනෙක්ම ඒ සදාසරණ මරියවන්ගෙන් අපි කියමු මෑණියනි අපි ඔබ වහන්සේ වෙත හැරෙනවා ඔබගේ පුතුණන් වූ ඉදේස් ක්‍රිස්තුස් වහන්සේදා කානනුවර කළ මහා ප්‍රතිහාරයෙන් අද මේ පෘථිවි තලයේ තුල ඒ ප්‍රතිහාරය නැවත ඉෂ්ට කරන්න මෑණියනි ජේසුට කියන්න අපි වෙනුවෙන් කියලා අපි මෙසේ ගායනා කරමු සදාසරණ මරි Thank you.
පාත්‍රය දැතේ දරා කුරුසියේ පාමුල ඔබ රැඳුනා සවන් දුන්නේ බෝලවත්ත මීසම් සහායක ගරෝ තිලකසිරි ප්‍රනාන්දු පැතුණි පියතුමාණන් විසින් පවත්වනු ලැබූ විශේෂ අධ්‍යාත්මික මෙහෙයටයි. ඔබ සැමට ජේසු පිහිටයි.